जीवित अभियोगेन एक एक दाट अपे भूमिका वेनस्वेन दियनिया ममक्वेन ममक मित्तनियक्वेन एवगे जीवित अभियोग सह वगकी वेनस्वेन मातर म वैद्यवरिया विधियट अवश्य काल सेवे कल्लतेन ईलंगट मट लभन वगकीम युतुकमक विधियट हितल अटे पुरवेशर इष्टकन ए युतुकम इष्टकराने ए वगकीम एक वैद्यवरिया विधियट नेवि अपे रटे जीवत्वेन जनतावट तेन पोदु प्रश्न पिलिबंदव अदा अपि कथा करन्न विशेषज्ञ वैद्य सीता आरंभिपुल महात्म्य समगे Talk to the point with Chandana. ඔබ විශේෂඥ වෛද්‍යවරියක්. ඇත්තටම ඇයි දේශපාලනය කරන්න හේතුවේ? වෛද්‍යවරියක් විදිහට දේශපාලනය තෝරගත්තේ නැහැ. රටේ පුරවැසියෙක් විදිහට තමයි දේශපාලනයට යොමු වෙන්නේ. ඇත්තටම මොකද්ද දේශපාලනයට යොමු වුණා කියලා ඔබ අහන්නේ මේ ක්‍රියාකාරී තනතුරු වලට එන එක. හැබැයි එහෙම නොවුණත් අවුරුදු 18 ඉඳලම වෛද්‍යවරියක් වෙන්න ඉස්සෙල්ලම අපි දේශපාලනයට යොමු වෙලා ඉවරයි. අපිට කැමති පක්ෂයට ඡන්දේ දාන දවසේ ඉඳලා. ඔබ වෛද්‍යවරියක්. ඔබ හිතනවද ඔබ දේශපාලනයේ තෝරාගෙන ජනතාවට වෛද්‍ය වෘත්තියට වැඩිය දේශපාලනය තුල වැඩියමක් කරන්න පුළුවන් කියලා අපිට ලැබෙන ඕනම භූමිකාවක් තුල ලැබෙන රැකියාව හරියට කරනවා නම් එතනදී වෙන්නේ සේවාවක් තමයි. ඒතකොට ලැබෙන වගකීම හරියට ඉෂ්ට කරනකොට ඒක රජයේද පෞද්ගලිකද දේශපාලනද එහෙම නැත්නම් වෙනත් ආයතනයකද කියලා නෑ. ඒ නිසා මම හැමදාමත් මට ලැබෙන වගකීම ඒ විදිහටම අකුරට ඉෂ්ට කරනවා. එය අනිවාර්යයෙන්ම ජනතාවට සේවයක් බවට පත් වේ. දැන් ඔබ දේශපාලනයට ආවට පස්සේ වෛද්‍යවරියක් ලෙස කරන සේවය මීට වැඩිය ජනතාවට ලබා දෙන්න ඔබට හැකියාවක් තියෙනවද අපිට ජීවිතේ අභියෝගේනවා එක එක දාට අපේ භූමිකාව වෙනස් වෙනවා දියණියක් මමක් වෙනවා මමක් මිත්තණියක් වෙනවා ඒ වගේ ජීවිතේ අභියෝග සහ වගකීම් වෙනස් වෙනවා මා හිතන මා වෛද්‍යවරියක් විදිහට අවශ්‍ය කාලය සේවය කරලා තියෙනවා ඊළඟට මට ලැබෙන වගකීම යුතුකමක් විදිහට හිතලා රටේ පුරවැසියෙක් විදිහට ඉෂ්ට කරනවා ඒ යුතුකම ඉෂ්ට කරන්නේ ඒ වගකීමත් එක්ක එක වෛද්‍යවරියක් විදිහට නෙවෙයි දැන් ඔබ වෛද්‍යවරියක් හැටියට දැන් පහුගිය කාලේ මේ කොරෝනා වසංගතය පිළිබඳව රටේ ජනතාව දැනුවත් කරා ඒ වගේම තමයි මේ කොරෝනා වසංගතයත් එක්ක රටේ නව නිපැයුම්කරුවන් බොහෝමයක් බිහි වුණා දැන් මේ බිහි වෙච්ච නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණවලට මොකක්ද වෙන්නේ මේ බිහි වෙච්ච නිර්මාණකරුවන්ට රටේ වැඩක් තියෙනවද නව නිපැයුම් කියන එක අපි හිතන තරම් ලේසි නෑ ප්‍රායෝගික තැනට එනකන් ගේන්න. ගොඩක් වෙලාවට නව නිපැයුම් එන්නේ ඒ උනන්දුව නිසා. නමුත් ඒවා નિયમિત විදිහකට විශ්ලේෂණය කරලා ඒ නිෂ්පාදනයක් කරා ගෙන යනවා කියන එක පහසු නෑ. මේ මොහොතේදී ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඒ සියලු නිෂ්පාදනවල තෝරාගත් කොටස් ඒ ක්‍රියාන්විතයේ යෙදවිලා තියෙන්නේ. ඒ සඳහා වෙනම කමිටුපත් කරලා තියෙනවා. ඒයින් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අපි නිෂ්පාදන විදිහට පිටරට යවන්න පවා සමහර නිෂ්පාදන මේ නිෂ්පාදනයක ලවසාන වෙලක් තියෙනවා. නමුත් මම හිතනවා ඉදිරියට තව බොහොමයක් තියෙනවා. ඒ වගේ ඉතුරු වැඩ කටයුතු ටික නිම කරන්න. දැන් ඒ වගේම තමයි මේ අපේ ලංකාවේ බොහෝ දුෂ්කර ගම්මාන රැසක් තියෙනවා. මේ ගම්මානවල ඉන්න ජනතාවට අවශ්‍ය කරන වෛද්‍ය පහසුකම් සමහර ගම්මානවලට නැහැ. කිලෝමීටර ගණන් දුර ගෙවාගෙන යන්න ඕන වෛද්‍යවරයෙක් හමුවන්න. දැන් මේ ඉන්න ජනතාව වෙනුවෙන් රටේ ජනතාව බොහෝමයක් දුෂ්කර ගම්මානවල තාම ජීවත් වෙනවා. මේ අයට අවශ්‍ය කරන වෛද්‍ය පහසුකම් ලබා දෙන්න ඔබතුමියට යම් සැලැස්මක් තියනවද මේ ආණ්ඩුවත් එක්ක? මෙහෙමයි මම වෛද්‍යවරියක් විදිහට ඉදිරියේදී කටයුතු කරන්න ලැබෙයිද එහෙම නැත්නම් වෙනත් භූමිකාවක් තියෙයිද මගේ ලැබෙන වගකීම හා ඒ ලැබෙන තනතුර සහ දෙදෙන ඒ පරාසය අනුව වෙනස් වෙනවා මම වෛද්‍යවරියක් විදිහට රජයේ සේවය කරන කාලේ මන්නාරම් වැනි දුෂ්කර පළාත්වල පවා මා සේවය කරලා තියෙනවා නමුත් ඉදිරියගෙන මට වෛද්‍යවරියක් විදිහට සෞඛ්‍ය අංශයෙන් එවැනි දෙයක් කරන්න මට වගකීමක් ලැබුණොත් මා ඒ අනිවාර්යෙන් ඉෂ්ට කරනවා ඒ වගේම රටේ සංවර්ධනයේ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්ති හා සැලසුම් යෝජනාවලිය කුමක්ද? ඔව් ඇත්තටම පොදුජන පෙරමුණේ සැලැස්ම මොකද්ද? ඵලදායි පුරවැසියෙක් සතුටින් ජීවත් වෙන පවුලක් විනයගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් කියන එක. ඒකට දසවැදෑරුම් ප්‍රතිපත්තිය ඇතුලේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් තියෙනවා. ඒ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයෙන් ගොඩනගලම තියෙන්නේ ජනතාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කරන්න. එහෙම නැතුව එදිනදා දෙන ආධාර මත යැපෙන්නේ නැති තමුන් දෙපයින් නැගිටින ජනතාවක් ගොඩනගන්න. අන්න ඒක තමයි අපි හැමදාමත් කරන්නට ඕනේ. පාර හදලා දෙන්න ඕනේ. පාර කියලා දෙන්න ඕනේ. පාරේ තියෙන බාධක ඉවත් කරන්නට ඕනේ. එහෙම නැතුව වාහනික ගෙනින් එක දවසක බැස්සුවා කියලා ජනතාවට හැමදාම මේ පාරේ යන්න බැරි වෙනවා. ඒ නිසා මම හිතනවා මේ ආර්ථික ප්‍රතිපත්තිය ජනතාව දෙපයින් නැගී සිටින ආර්ථික ප්‍රතිපත්තියක් කියලා. පාර්ලිමේන්තු බලය ලබා ගත්තට පස්සේ ආණ්ඩුවක් හැටියට මුලින්ම මොකක්ද කරන්නේ? මම හිතන්නේ
මට මම තවමත් ආණ්ඩුවට සහභාගී වෙයිද නැද්ද කියන එක මගේ මත තීරණය වෙන දෙයක් නෙමෙයි. නමුත් ඒ අවස්ථාව ලැබුණොත් ආණ්ඩුවක් විදියට මොකද්ද කරන්න කියලා එක ඉලක්කයක් නෙමෙයි. රටක ආණ්ඩුවකට බොහෝ ඉලක්ක තිබිය යුතුයි. සමගාමීව යන බොහෝ ඉලක්ක තියෙන්න ඕනේ. ජාතික සුරක්ෂාව, විනයගරුක සමාජයක්, ආර්ථික දියුණුව, දරුවන්ගේ අනාගතය, අධ්‍යාපන තීන්දුව తీරන මේ සියල්ල එකවර පොකුරකට අරගෙන ඒ අවශ්‍ය පුද්ගලයන් සමග ඒ සියලු ඉලක්කයන් එක මොහොතකදී යන්න ඕනේ. එකක් ඉවර කළා තව එකක් කරන්න නෙමෙයි රජයක් මිනිසුපත් කරගන්න. ඒ වගේම තමයි කොවිඩ් වසංගතයෙන් රැකියාව අහිමි වෙච්ච, තම ජීවනෝපාය අහිමි වෙච්ච බොහෝ පිරිසක් තාම රටේ ඉන්නවා. මේ අයට ආණ්ඩුවක් හැටියට තව දුරටත් සහන ලබා දෙනවද? ඇත්තටම මේ කතා කරන්නේ මුළු ගෝලීයම මුණ දෙන ප්‍රශ්නයක් පිළිබඳ. COVID-19 එකත් එක්ක අහිමි වෙච්ච රැකිය, අහිමි වෙච්ච ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒ තිබුණු තැනින් නැගිටිනවද, එහෙම නැත්නම් වෙනත් ක්‍රම උපායන් එක්ක රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරනවද කියන එක අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තීරණය කළා තියෙන. ඒ නිසා තමයි රැකියා ලබා දීම වේවා, විවිධ ව්‍යාපෘති වේවා, විවිධ වූ ක්‍රම මාර්ගවලින් නව ආර්ථික ව්‍යායාමයන් සාර්ථක වූ ව්‍යාපෘති අනුල්ලා දීලා තියෙන්නේ. හිටපු ක්‍රමයට නොවුනට මේ රටේ ජනතාව සියල්ල ආර්ථිකව සවිමත් කරන්න එතුමන්ට පුළුවන් වෙයි. ඒ වගේ තමයි මද්ද්‍රව්‍ය හා පාතාලය කියන්නේ අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක්. මේ මද්ද්‍රව්‍ය පාතාලය අයින් කරන්න ආණ්ඩුවක් හැටියට ඔබ මොකක්ද ගන්න පියවර? අපි යම් දේවල් ගැන දුටු දේ දැක දේ අහලා තියෙන දේ මත තීන්දුව తీරන ගන්න. මම හිතන්නේ මේ වෙනකොට ජනතාවට මේ මහ පොළොවේ යථාර්ථයක් කළා ඉවරයි. මත්කුඩු මත්පැන් පාතාලයට මොකද්ද ජනාධිපතිතුමා ගන්නා වූ තීන්දුව? එහෙම නැත්නම් පොදු ජන පෙරමුණ නියෝජනය කරන ආණ්ඩුවක මතය කුමක්ද කියන එක. මේ මොහොත වෙනකොට ඒට සහභාගී වුණු රාජ්‍ය සේවකයන් පවා ඒ නිසි දැලට හසු කරගෙන තියෙනවා. ඒ අප අදාළ පාතාල ඒ අපරාධකාරයන්ට නියමිත දඬුවම් සහ නීති රීති අකුරට ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මම හිතන්නේ මේ වගේ යථාර්ථයක් වෙලා තියෙන දෙයක් ගැන ජනතාවට තවත් විශ්වාස කරන්න අපි කරුණු කාරණා කියන්න අවශ්‍යත් නැහැ කියලා. ඒ වගේ තමයි අපේ රටේ සමහර පැතිවලට බොන්න වතුර නැහැ, කුඹුරු කරන්න වතුර නැහැ. මේ ප්‍රශ්න හඳුනාගෙන තියනවාද? මේවට ලබා දෙන්න විසඳුමක් තියනවාද? ආණ්ඩුවක් හැමතිස්සෙම ජාතික ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වෙන්න ඕන. ඔබ ඔය කියන්නේ කෘෂිකර්මයේ නැමැති ශේෂ්ත්‍රයේ ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා මේ ඇති වෙලා තියෙන ප්‍රශ්න වගාවට වතුර නැහැ කියන එක. ඒ වගේම තමයි රටක් සංවර්ධනය කරනකොට අර තැනින් තැන සංවර්ධනය නැතුව ජාතික ප්‍රතිපත්තියකට මුළු රටක් විදිහට උදාහරණයට අරගෙන කොහොමද කළේ නැති නිසා තමයි ওই විදිහට වෙලා තියෙන්නේ. ඒකට පැවතුණු සියලු ආණ්ඩු වගේ කියන්න වෙන්න පුළුවන්. නමුත් ඒ නැවතුණු තැනක ඉඳලා ඉදිරියේදී හැම සංවර්ධන කටයුත්තක්ම ජාතික ප්‍රතිපත්තියක් මත කළොත් ඒ අඩුපාඩුව තියෙන තැනට අවශ්‍ය ප්‍රතිපාදන ලැබෙන ක්‍රමවේදයක් අපිට සකස් කරන්න පුළුවන්. මම හිතන අනිවාර්යයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් සහ පොදුජන පෙරමුණ රජයක් ඒ කිරීමට බැඳිලා ඉන්නවා. ඒ බෙන් සඳහා වග කියන්න බැඳිලා ඉන්නවා. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න පුළුවන් ශක්තියත් උන්ට තියෙනවා සහ අපිට තියෙනවා. ඒ වගේ තමයි හැම රැකියාවකටම අධ්‍යාපන මට්ටමක් වෘත්තීය සුදුසුකමක් ඉල්ලනවා. පළාත් පාලන ආයතනවලට, පළාත් සභාවලට, පාර්ලිමේන්තුවට යන අයට මොකක් හරි සුදුසුකමක් තියෙන්න ඕනේ නේද? ඒ සඳහා ඔබේ පක්ෂයට යෝජනාවක් සැලැස්මක් තියෙනවද? මේ දේශපාලන නායකත්වයේ රටක නායකත්වයේ කියන්නේ මහා බැරෑරුම් කාර්යයක්. ඒක උපාධියකට ලඟු කරන්න බෑ. ගිය විශ්වවිද්‍යාලයට ලඟු කරන්න බෑ. එතන මනුස්සකම තියෙන්නට ඕනේ, අධ්‍යාපන මට්ටම තියෙන්න ඕනේ, තීන්දුව తీරන ගැනීමේ තීක්ෂණ ඥානය තියෙන්න ඕනේ, එළඹෙන අභියෝග වලට මූණ දෙන්න පුළුවන් කොන්දක් තියෙන්න ඕනේ. ඒ ක්ෂණික තීරණ ගන්න දුරබල්ල වැඩ කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක උපාධියකින් නෙවෙයි තීරණය වෙන්නේ, මිනිස්සෙකුගේ හැසිරීම, අපි කියන ට්‍රැක් රෙකෝඩ් එක කියලා. මෙච්චර කල් කොහොමද වැඩ කළේ, හිටපු මොන යම් වූ ශේෂ්ත්‍රයක කොහොමද වැඩ කළේ කියන එනිසා ඒක ජනතාව තීන්දුව తీරණය කරන්නට ඕනේ. මේ ජනාධිපතිතුමන් සමග මේ වේගයට වැඩ කරන්න පුළුවන් මිනිසුන් එවන්න ඕනේ කියලා මං හිතන්නේ. ඉදිරියේදී අධ්‍යාපනය කියන මට්ටමක් සලකනු කරන්න තීරණය නොකලත් මේ යන රැල්ලත් එක්ක යම්කිසි වූ අධ්‍යාපන මට්ටමක් අවශ්‍යයි කියන තැනට ජනතාවම තීන්දුව తీරන ගනි. ඒක පක්ෂයකටත් අදාළ වෙනවා, රටටත් අදාළ වෙනවා. ඒව සමාජගත නිර්ණායකයන්, ඒව ගොඩනැගෙන නිර්ණායකයන්. ඒවට අමුතුවෙන් නීති රීති ඕනේ නැහැ. ඒ නිර්ණායකයන් ගොඩනැගීමින් පවතින. ඔබ ඇත්තටම දේශපාලනය කරන්නේ ජනතාව වෙනුවෙන්මද? මම දේශපාලනය කරන්නේ ඇයි කියන ඔබ ප්‍රශ්නේ ඇහුවොත් මම පුරවැසියෙක් විදිහට ඉන්නකොට මට තිබුණා ගොඩක් ගැටලු, බොහෝ ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්න විසඳන්න අපිට හැමදාම එක්ක කාට හරි කතා කරන්න වෙනවා, නැත්නම් ඒ යෝජනා ඉදිරිපත් කරන්න වෙනවා. මම වටහාගත්තු දේ තමයි පුරවැසියෙක් විදිහට රටට හොඳක් ප්‍රාර්ථනා කරනවා නම් ඒක
ඒ භූමිකාවට යන්නේ නැතුව ඇතැම් විට අපේ තීන්දුව తీරන යථාර්ථයක් කරන්න බෑ. අපි හිතන කෘෂිකර්මාන්තේ රටේ හදන්න හරි අධ්‍යාපනයේ හදන්න හරි අපි දායකත්වය දෙන්නට ඕන. අනිත් එක තමයි අපි රට වැරට වැරදුනා කියලා හැමෝටම බනිනවා. අපි අපේ දායකත්වය දෙන්නේ නැතුව. දේශපාලනය කියන්නේ අපිට අදාළ දෙයක් නෙවෙයි කියලා කතා කරන අපි එහෙනම් දේශපාලන විවේචනය නොකර ඉන්න ඕනේ. හැබැයි මේ රටේ සියලු තීන්දුව తీරන දේශපාලනයෙන් ගැනෙනවා නම් වෛද්‍ය වෘත්තියට නීති වෘත්තියට සියලු වෘත්තියන්න තියෙන ඒ භූමිකාවම දේශපාලනයටත් තියෙනවා. අපි ගෞරවයක් ලබා ගන්නවා වෙනත් වෘත්තියකින් වෛද්‍යවරියක් විදියට මම බලාපොරොත්තු වෙනවා දේශපාලනයට ගෞරවය ගෙනත් දෙන්න අපි මෙතෙන්ට ඇවිල්ලා ඒකත් කවදා හරි දරුවෙක්ගේ පාසලෙන් අහපුවම මල් ලොකු වෙලා දේශපාලඥවරියෙක් වෙනවා වරයෙක් වෙනවා කියන තැනට ගේන්න පුළුවන් උනොත් ඒක තමයි මගේ බලාපොරොත්තු. ඇත්තටම අපේ රටේ තියෙන ප්‍රශ්න පිළිබඳව වෛද්‍ය සීතා අර්මේපොළ මහත්මිය සමගින් කතා කරේ. Talk to the point with Chandana.